ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්තිය සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත ඊයේ දෛනික කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි රටේ ඉදිරිය අවධානම් තවත් රෝගීන් වැඩි විය හැකි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි සෞඛ්‍ය පුරුදු අනුගමනය කලේ නැත්නම් පාලනය කරගත නොහැකි තැනට රටපත් වෙයි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි කොවිඩ් වැළඳීමෙන් මිය යන සහ අසාධ්‍ය වෙන ප්‍රමාණය අවම කිරීමට ෆයිසර් සමාගමෙන් තවත් පෙත්තක් ලංකා ඉතිහාසයේ පළමු වරට මාර්ග 1500ක් එකවර ජනගත කිරීම අද ගුරු ගැටලුව කඩිනමින් විසඳීමට රජයේ සූදානම් ඇමති ගාමිණී කියයි අදත් කාලගුණය අයහපත් කැලණි සරසවියේ කුලපති දුරේට කොල්ලුපිටියේ මහින්ද සංගරක්කිත හිමියන් පත් කෙරේ කාබනික පොහොරෙන් සාර්ථකව වගා කළ වම්බටු කොප් 26 සමුළුවට එරෙහිව ග්ලාස්කෝහි තරුණයන් වීදි බසී ශ්‍රී ලංකා කණ්ඩායම යලි දිවයිනට නායක දසුන් ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පුද කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අමරිකා එක්සත් ජනපදයේ සිදු කළ නවතම පරීක්ෂණයකට අනුව ෆයිසර් මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්වල ආරක්ෂාව සැලකිය යුතු ලෙස පහත වැටි තිබෙනවා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවද මේ පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවයි දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව එන්නත් කරණීය සහ එන්නත්වල ඵලදායිතාව ඉන් ලැබෙන ආරක්ෂාව පිළිබඳ ඉතාම සුවිශේෂී පර්යේෂණයක ප්‍රතිඵල ඊයේ දිනේදී අනාවරණය වුණා ඇමරිකා එක්සත් ජනපදයේ පළ කරන සයන්ස් කියන ලෝක ප්‍රකට විද්‍යා සංගරාවේ තමයි මේ පර්යේෂණයේ තොරතුරු එළිදරව් කරලා තිබුණේ මාර්තු මාසයේ ඉඳන් සැප්තැම්බර් මාසය දක්වා මාස 6ක කාලයක් ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ලෙසම භාවිතා කරපු ෆයිසර් මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කියන එන්නත් වර්ග තුනේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස පහළ බහැලා තියෙනවා කියලා. මේ පර්යේෂණයට අනුව මාර්තු මාසයේදී 89%ක් වුණ ෆයිසර් එන්නතේ ඵලදායිතාවයේ 58% දක්වා අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම මාර්තු මාසයේදී 87%ක් වෙච්ච මොඩර්නා එන්නතේ ආරක්ෂාකාරී බව 43% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මාර්තු මාසයේදී ඔවුන්ගේ පරීක්ෂණ වලින් අනුවරණය කළ තිබුණා 86%ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒ 13% දක්වා අඩු වෙලා තියෙනවා. අප ශ්‍රී ලාංකිකයන් හැටියට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා රජ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා විශේෂයෙන්ම අපත් මේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් සැහෙන ප්‍රමාණයක් අපේ රටේ දුන්නා මේ පරේෂකයන් යෝජනා කරන දේ තමයි බූස්ටර් එන්නදා තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සහ මුහුණු ආවරණ පැළඳීම එකිනෙකා අතර පරතරය තියා ගැනීම තමයි මේකට විකල්පයේ විසඳුම හැටියට වුන් හඳුන්වා දෙන්නේ අනිත් අතට බැලුවම අපි තුන්වෙනි මාත්‍රාව ලබා දෙන මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා ඊයේ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 600 ඉක්මවා තිබෙනවා ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා මෙම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම වාර්තා වී තිබුණා ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 544013ක් දක්වා ඉහළ ගියා ඉන්පුට් කිරීම 514573 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනය වීම හේතුවෙන් තවදුරටත් පුත්කලින් 15619 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා දෛනික ආසාදිතයින් 600 සීමාව ඉක්මවා යාම සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් සිදු කළා දැකලා තියෙනවා මේ කණ්ඩායම් හැටියට විශාල පිරිස් ගැවසෙන ස්ථානවල කිසිම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් අනුගමනය කරන්නේ නැතුව ගැවසෙනවා ඒ විතරක් නෙමෙයි මේ වන විට හරියට අපි දැකලා තියෙනවා පුංචි පුංචි සාද තමා නමුත් මේ සාද පවත්වලා ඒ විතරක් නෙමෙයි මුව වැසුන් නැතුව ඡායාරූප අරගෙන සමාජ මාධ්‍යම් වලට මුදා හරිනවා වගකීමෙන් යුතුව ඉදිරි සති කිහිපයක් ගතකරනද එසේ නොවුනම සමහර විට අපිට පාලනය කරගන්න බැරි වේගයකින් නැවතත් මේ රෝගීන්ගේ වැඩිවීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා අපිට
පේන්න තියෙනවා මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මහ ජනතාව රට සම්පූර්ණයෙන්ම විවෘත කරාට පස්සේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදමින් කටයුතු කිරීම සෞඛ්‍ය උපදෙස් පිළිනොපදමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචරණය කරමින් කටයුතු කරනවා දැක්කා ඊට අදාළව රෝගී පැතිරීම සහ රෝගීන් වැඩිවීම ඉදිරි දින කිහිපයේදී අපිට බලා ගන්න පුළුවන් මේ තව සතියකට නිසා තාමත් අවදානම් තැනකට තල්ලු වෙමින් තියෙනවා ඒ නිසා වගකීමෙන් යුතුව මහ ජනතාව කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13821ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් වැළඳීමෙන් මිය යන සංඛ්‍යාව සහ අසාධ්‍ය වන ප්‍රමාණය අවම කරගත හැකි තවත් කොවිඩ් මර්ධන පෙත්තක් ෆයිසර් සමාගම නිෂ්පාදනය කර තිබෙනවා. එම පෙත්ත කුමක්දයි තවමත් නම් කර නැහැ. අමරිකාවේ මර්ක් සමාගම කොවිඩ් මර්ධන කරලක් පසුගිය කාලයේ පුරාම සායනිකව අත්හදා බැලීම් සිදු කළා. මර්ක් ආයතනයේ මොල්නොපිරවීර් කරල අනයනය කිරීමට මහා බ්‍රිතාන්‍යයේද ඊයේ එකඟ වූ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් රෝගය හඳුනාගෙන දැනට අවුරුදු දෙකකට ආසන්නයි. කොවිඩ් වෛරසයෙන් ලෝකය බේරා ගැනීම සඳහා විවිධ රටවල පරීක්ෂණ ආරම්භ වුණා. ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් දසදහස් ගණනක් පරීක්ෂණ සඳහා එක් වූ බව මාධ්‍ය වාර්තා කරනවා. එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම්ද තරගකාරී ලෙස කොවිඩ් මර්ධනය සඳහා අත්හදා බැලීම් ආරම්භ කළා. දැනට ලෝකයේ පුරා කොවිඩ් මර්ධන එන්නත් විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා. කොවිඩ් මර්ධන එන්නත් තුළ මූලිකම අරමුණ කොවිඩ් රෝගය වැළඳීම රෝගලක්ෂණ බරපතල වීම වළක්වන බවයි. එසේම මරණ සංඛ්‍යාවද අඩුවන බව තහවුරු වී තිබෙනවා. දැන් අද තවත් කොවිඩ් මර්ධන පෙත්තක් නිෂ්පාදනය කිරීමට ෆයිසර් සමාගම කටයුතු කර තිබෙනවා. ෆයිසර් සමාගම පවසන්නේ තම සායනික අත්හදා බැලීම් සාර්ථක බවයි. සෞභාග්‍ය දැක්ම යටතේ වැඩ නිම කළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් समस्त රටම ආවරණය වන පරිදි මාර්ග 1500ක් අද පස්වරුවේ ජනසතු කිරීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ පිළේ නියෝජිතින්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි. මාර්ග 1500ක් ජනසතු කිරීමේ මෙම උත්සවය අද පස්වරු 3:30ට වීරකැටිය මණ්ඩඩුව ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. එකම දිනකදී මාර්ග 1500ක් ජනසතු කිරීම මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සිදු නේද අද දිනේ වීම විශේෂත්වය. රසායනික පොහොර නැතත් පොළොන්නරුවේ ඇතැම් ගොවීන් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. වන්දි ලබා දෙන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු මත ගොවිතැන් ආරම්භ කළ බවයි ඔවුන් පවසන්නේ. මේ අතර කාබනික පොහොරින් වගා කළ බටු වගාවක් පිළිබඳ තොරතුරු හිඟුරක් ගොඩින් වාර්තා වුණා. රටපුරා පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වෙන පසුබිමක වුවද ඇතැම් ගොවි මහතුන් මේ වන විට සිය වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගා කර ඇති මෙම වම්බටු වගාව පිළිබඳ තොරතුරු වාර්තා වුණේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන්. කොම්පස් වලින් තමයි දාලා තියෙන්නේ. දැන් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න ඉල්ලුම හොඳයි. 160ට පොළොන්නරුව ප්‍රදේශයේ ගොවි ජනතාවද පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර භාවිතයෙන් වීවගාව ආරම්භ කර තිබෙනවා. අපිට රජයක් පාස්සිතත්වයකට පත් කරන දෙයක් නැහැ. අපි ඉතින් මේ ගොවි වශයෙන් ඉතින් ඔහේ වැඩ කරනවා. වන්දියක් දෙන්නත් බලාගෙන ඉන්න ජනාධිපතිතුමා ඉන්නවා කිව්වා. ඒක හින්දා අපි ළමින් වරන් පටන් ගත්තා. කොම්පෝස්ට් නම් හැම්බෙයි කියලා තියෙනවා. අත්ගාලා ලැබෙන්න තමයි සලස්සන්න කියලා අපි ජනාධිපතිතුමන් ඉල්ලුම් කරනවා.
මෙතර අනුරාධපුර ප්‍රදේශයේ කාබනික වගාවන් සහ වකුගඩු රෝගීන් පිළිබඳ සොයා බැලීමට ස්වාමින් වහන්සේලා පිරිසක් නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පූජ්‍ය ඉත්තේ කන්දේ සද්දාතිස්ස, මැඩිල්ලේ පඤ්ඤාලෝක, මාගල් කන්දේ සුදත්ත යන ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. රසායනික පොහොර මාපියාව නිසා මිනිස්සු කන වත්පත් විස වෙලා තියෙන මේ වෙනකොට ඒක නිසා ගරු ජනාධිපතිතුමා ගත්ත මේ තීන්දුව කාබනික පොහොර මගින් මිනිස්සුන්ට හෙට දවසේ වස විසෙන් තොර කෑම වේලක් පාවිච්චියට සඳහා අවශ්‍ය කරන වටපිටාව මේ වෙනකොට සකස් කරමින් තියෙනවා අපි යන හැම තැනම ජනතාව කියන්නේ මේ තීන්දුව හොඳයි ඒ වගේම මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න පුළුවන් එනිසා මේකට එරෙහි වෙලා තමන්ගේ නිහින දේශපාලනය නිති දේශපාලනය කරන්න එපා මේක දීප ව්‍යාප්තව ප්‍රවර්ධනය කරන්න මේ ගත්තා වූ තීන්දුව ආපසට හරවන්නට ඉඩ ලබා දෙන්න එපා කියන කාරණාව තමයි ඒ වකුගඩු රෝගීන් අපෙන් ඉල්ලා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි සහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම තබ්බෝව ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. පැවති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් විවෘත කර තිබූ ජලාශ කිහිපයක වාන්දුරට මේවන විට යලි වසා දමා තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අධික වර්ෂාපතනය හේතුවෙන් විවෘත කර තිබූ කලාවැවි වාන්දුරට දෙකම මෙවැනි විට වසා දමා තිබෙනවා. ඒ අනුව කලාවැවි සම්පූර්ණ ජල දහරිතාවය අක්කර අඩි 79,500ක්ව පවතින බවයි වාර ඉංජිනේරුවන් පවසන්නේ. එසේම රාජාංගනේ ජලාශය විවෘත කර තිබූ දොරටු 8න් වාන්දුරට දෙකක් මෙවැනි විට වසා දමා ඇති අතර තවමත් දොරටු 6ක් විවෘතව පවතිනවා. මෙමගින් තප්පරයකට ඝන අඩි 5,300ක ජල දහරිතාවයක් කලාවයට මුදා හැරෙනවා. එසේම අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම තබ්බෝව ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබුණේ මේ ආකාරයෙන්. ගල් ප්‍රදේශයට ඇදහෙන අධික වර්ෂාව හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති දුරේට කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොළුපිටියේ මහින්ද සංඝරක්කිත හිමියන් පත් කර තිබෙනවා. ඒ මීට පෙර එම දුරේ කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අපවත් වීමෙන් අනතුරුව සිදු පුරප්පාඩුව සඳහායි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති දුරය සඳහා කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් පත් කර තිබෙනවා. ඒ මීට පෙර එම දුරේ කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අපවත් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවටයි. මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් උසස් අධ්‍යාපනය කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රංශයේ සොබොන් සරසවිය සහ බරතේ දෙල්ලි විශ්වවිද්‍යාලයෙන් ලැබුව අතර උන්වහන්සේ බෞද්ධ මනෝවිද්‍යාව විෂය ශාස්ත්‍රයේකට ආචාර්ය උපාධියෙන් පිදුම් ලබා තිබෙනවා. එසේම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ අධ්‍යන අංශාධිපති යන පදවි හොබවමින් ශාස්ත්‍රීය හා උසස් බෞද්ධ අධ්‍යන විෂයෙහි ඉගෙනීම, ඉගැන්වීම, ශාස්ත්‍රීය පර්යේෂණ, ප්‍රකාශන හා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඥාන ව්‍යාප්ති तम विशेषेस्त्री पोषणेट कटियत कला एसएम उन्वहांसे वर्तमानी ऐतिहासिक कलनी रज महाविहारे विहाराधिपति नायक स्वामींद्रियान वहांसे लसद कटियत करनवा වත්මන් රජයේ බලයට ගැනීමට ගුරුවරුන් විශාල මෙහෙවරක් ඉටු කළ බැවින් ඔවුන්ගේ වැටුප් ගැටලුව විසඳීමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. පසුගිය 25 වන දින පාසල් ආරම්භ කළද ගුරු විදුහල්පති සංගම් තවමත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නියැලෙමින් සිටිනවා. ඒ තම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට නිසි විසඳුම් මිලා රජයට බල කරමින්. ඔවුන් දිගින් දිගටම රජයට කියා සිටින්නේ සිය වැටුප් විෂමතාවයට එළඹෙන අයවැයෙන් විසඳුම් ලැබුණේ නැත්නම් තම වෘත්තීය ක්‍රියාමාර්ග පවතින තත්වයට වඩා තීව්‍ර කිරීමට කටයුතු කරන බවයි. මේ අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි. තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක රටේ ඇතිලා තියෙන විවිධ ප්‍රශ්නත් එක්ක ඒ ගුරුවරුන්ගේ පඩි විෂමතාවය ඊට වඩා ඉස්වෙනින් විසඳුවත් හොඳයි කියලා අපි කල්පනා කරා. එහෙනම් අපි තීන්දුවක් ගත්තා ලබන සුමානේ අපේ ගුරුවරුන්ගේ නියෝජිත සම්මේලනයක් ඇඳවලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඉදිරියේදී මේ කටයුත්ත කොහොමද අපි නිරවුල් කරගන්නේ කියලා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්මේලනයෙන් පස්සේ අග්‍රාමාත්‍යතුමාවයි මුදල් අමාත්‍යතුමාවයි මුණ ගැහිලා
අපිට ලබා ගන්න පුළුවන් හොඳම විසඳුම මොකක්ද කියලා අපි සාකච්ඡා කරා. ඊට ඉස්සෙල්ලා අපි කල්පනා කරා අපේ හතර දිග් භාගයේ ඉන්න ගුරු නායකයින්ව කැඳවලා ඒ අයගේ අදහසුත් අරගෙන ඒ අයගේ නියුත් පිසුකුත් එක්ක අපි මේ කටයුත්ත කරන්නේ. අපේ ගුරුවරු සියලු දෙනාම අපිට මේ රජයේ පිටවන්න උදව් කරා. එහෙනම් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවනම් ඒක විසඳලා දෙන එක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යුතුකමක්. අපි නැවතත් අපේ ආණ්ඩුවට බල කර සිටිනවා මේ විෂමතාවය ඉවත් කරලා රජයේ සහයෝගය අපට ලබා දෙන්න කියලා. දරුව දඩමීමා කරගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට මේ සමහර වෘත්තීය සමිති නායකයෝ කටයුතු කරනවා. දැන් යන්නේ දියාරු සටනක්. මෙතන කුරිරු දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. මේක අපි මුල ඉඳලම කිව්වා ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය මේ අය ක්‍රියාත්මක වෙන්නේ මේ තමන්ට දේශපාලන බලය ලබා ගැනීමට මිසක් දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීමට නෙවෙයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයට අවනත නොවීම සම්බන්ධයෙන් අදාළ පියතුමාට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි සුරේෂ් සලී මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙනී සිටින ලෙස දෙවතාවක් සිරිල් ගාමිණී පියතුමාට දැනුම් දුන්නද ප්‍රකාශය ලබා දීම සඳහා මේ දක්වා පෙනී සිට නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඉකුත් 25 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ සංවාදයකදී දැක් වූ අදහස් වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි සුරේෂ් සලී මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමාට දෙවතාවක් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කරුණු දක්වමින් සඳහන් කළා. රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතු වලට අවනත නොවීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහිදී දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයට අවනත නොවීම සම්බන්ධයෙන් පියතුමාට ඉරිහිව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ ජනාධිපතිවරයාගේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට සංවර්ධන සහායක පත්වීම් 92ක් ඊයේ පිරිනැමුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකන්ද නෙළුම්වැව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 12ක් මේ සඳහා වැය කර තිබෙනවා. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රඹුක්කන වල්කොටුව මාර්ගයේද සංවර්ධනය කෙරුණා. රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කළා. මේ සඳහා රුපියල් මිලියන 46ක් වැය කර තිබෙනවා. නාවික හමුදාව මගින් පවත්වාගෙන යන බූස COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට රුපියල් ලක්ෂ 90කට අධික වෛද්‍ය උපකරණ තොගයක් පෞද්ගලික මූල්‍යායතනයක් මගින් පිරිනමා තිබෙනවා. නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා විසින් එම ආධාර සංකේතාත්මකව බාර ගැනීම ඊයේ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණා. දික්කොය හැඩලි වතුයායේ කුකුල් කූඩුවක සිර වී සිටි හඳුන් දිවිය කුමුදාගෙන තිබෙනවා. වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ වතුකම්කරුවන්ගේ සහයෝගයෙන් දිවිය ආරක්ෂිතයට මුදා හැරුණා. දැන් සියත පිටිය. පන්දුවාර 2020 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අදාළියම යළි දිවයිනට පැමිණියා. ජයග්‍රාහී මානසිකත්වයකින් තරඟ කළ අපේ ක්‍රීඩකයන් මව්බිමට පැමිණියේ ඉදිරි ලෝක කුසලාන තරඟ පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ට තවත් බලාපොරොත්තු එක් කරමින්. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණියා. මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම EK648 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. මෙවර ලෝක කුසලානයේ සිහින බොඳ වී ගියත් ජයග්‍රහණයෙන් ආරම්භ කළ තරගාවලිය තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයකින් නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්. Oh.
ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කළ අපේ ක්‍රීඩකීන්ට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණත් අවසන් තරගයත් ජයග්‍රහණයෙන් නිමා කිරීම මුළු මහත් රටේම ක්‍රීඩාලෝලින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. තරගාවලිය සම්බන්ධයෙන් නායක දසුන් ශානක මෙලෙස අදහස් පළ කළා. ඇත්තම තරගාවලිය ගත්තින් ඉතාමත් හොඳ තරගාවලියක් ක්‍රීඩකයෝ සියලු දෙනාම තමන්ගේ උපරිම දක්ෂතාව වලට පැමිණියා. ඉතින් මම හිතන්නේ සුළු අත්පසු වීම නිසා තමයි අපිට semi final එකට එන්න බැරුව ගියේ. නමුත් මම නායකයෙක් විදිහට සෑහීමකට පත් වෙනවා. අපි තරගාවලිය ඇචීව් කරපු දේවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ හැම කෙනාම පන්දු යමින් බලවැණියෝ ගැන කතා වෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ ලකුණක්. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ කණ්ඩායමක් විදිහට perform කරන එක තමයි අපිට අදගත් වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයෝ ලොකු බලාපොරොත්තුන් හිටියා. ඒගොල්ලෝ පහුගිය කාලය පුරාවටම කියන්නේ ඒගොල්ලන්ගේ හිට කැඩලා තිබ්බේ. ඉතින් මම හිතනවා මේ තරගාවලියෙන් ඒගොල්ලෝ ආයේ උද්‍යෝගිමත් වුණා. ඉතින් මම හිතනවා නායකෙක් විදිහට ඒගොල්ලෝ අපිත් එක්ක දිගටම ඉඳී අපිට දුන්න සහයෝගයට මේ ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය උපරිම දායකත්වයේ දුන් චාමික කරුණාරත්න මාත්‍යට පළ කළ අදහස් කිහිපයක් මේ. කනගාටුවක් වගේම අපිට පොසිටිව් දේලුත් තියෙනවා. ටීම් එකක් වශයෙන් සහ ප්ලේයර්ස්ලා වශයෙන් තරුණ කණ්ඩායමක් වශයෙන් 10%ක් වගේ තව පොඩ්ඩක් අපි කරා නම් මම හිතනවා අපිට අද වෙන තැනක් ඉන්න තිබ්බ. ඇතුළු අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට මීට වඩා ලොකු දෙයක් අත වෙනුවේ ඊළඟ වර්ල්ඩ් කප් එකක් වෙනවා තව මාස 10කින් 11කින්. ඉතින් ඒකට මීට වඩා ලොකු දෙයක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට රට වෙනුවෙන් එක් වූ අපේ ක්‍රීඩකීන්ට හදිපිරි ස්තුතිය පුද කරන්නට අප කැමැති. ජයග්‍රහී මානසිකත්වයකින් ඉදිරියට යන අපේ ක්‍රීඩකීන්ට ඉදිරියටත් ශක්තියක් වන්නට සියත අප සැමදාම ඔවුන් ළඟින් සිටිනවා. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි. අපේ කණ්ඩායම ජයග්‍රහණයේදී පමණක් නොව පරාජයේදීත් අප ඔවුන් සමග සිටියා. අපේ කණ්ඩායම දිනන දවස වැඩි ඈතක නොවේ. අපි ඔවුන් සමග ඉන්න බව ඔබට මතක් කරන්නේ ඉතාමත් සතුටින්. මම කවිදු විජේවර්ධන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.